කමිටුවක් අකුලගන්න කියලා උපවාස කරපු කෙනෙක් ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහත්තයා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. ඇමරිකාවට යටත්ව අත්සන් කරපු යෝජනාවට හේතුව ලංකාවට වෙන්න යන හානියෙන් ලංකාව බේරගන්න එක. ලංකාවට වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි ලංකාවේ ස්වෛරීභාවය නැතිවීම. ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිඅරගනිමින් තමයි මේ නඩු විභාග ඔක්කොම මේ යෝජනා ඉදිරිපත් කරන්නේ. ඒතරම් නම්‍යශීලී සෞම්‍ය යෝජනාවක් අද ඇවිල්ලා තියෙන්නේ. මේ වාර්තාව අලුත් වාර්තාවක් නෙමෙයි. 2012 වාර්තාවක් ඉදිරිපත් කරා, 2013 වාර්තාවක් ඉදිරිපත් කරා, 2014 වාර්තාවක් ඉදිරිපත් කරා, දැන් 2015 වාර්තාව. මූලික වශයෙන් අන්තර්ගත කරුණු සමානයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් ජිනීවා මානව හිමිකම් කමිටුවේදී අපි විශාල භයානක තැනකට යන්න තිබුණා. හැබැයි විදේශ රටවල් වල තියෙන සම්බන්ධකම් නිසා අද ඒව ඔක්කොම මැඩපවත්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රචාර වෙන බොරු ශ්‍රේණියේ තියෙන ලොකුම බොරුවක් තමයි ඒක. බෑන්කයි මූන් මැතුමත් එක්ක MOU එකක් අස්සන් කරා. සත්‍ය බරපතල විදිහට විකෘති කිරීම. මේ හැමෝම එදා බංකිමුන්ට එන්න කියලා අත්සන් කරලා දෙනවා අවබෝධතා කිවිසුමක්. යුද අපරාධ සඳහා පරීක්ෂණයක් කරන්න ශ්‍රී ලංකාව ඒකමතාවය දීලා. ඒකේ අන්තිම ඡේදයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරකීම සහ වගවීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතුයයි අවධාරණය කරන අතර එවැනි දුක් ගැනීම පිළිබඳව අවධානය යොමු කරන්නෙමට එකඟතාව පළ කළා. බැංකුව මාතලේ ගැහිදී නැහැ දරුස්මාන් කමිටුව අන්නේ දරුස්මාන් කමිටුව හරහා විරංශ මහත්තයා මාරාන්තික උපවාසයක් ආරම්භ කරා. බැංකුවන්ගේ කමිටුව අකුල ගන්න නැත්තම් මැරෙනවා. බැංකුවන්ගේ කමිටුව නතරුනෙත් නැහැ මිනියමලෙත් නැහැ. අඩු ගන්න මිනියමල නම් ඒක ශාරද සාහනයි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී ගෘහ මූලික පදනම යටතේ පාසලේ සිට නිවසට දුරමැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණු පෙත්සම් දෙකකට අදාළව වග උත්තරකරුවන්ට අද නොතීසි නිකුත් කරුණා. එම පෙත්සම් ගොනු කර තිබුණේ මාතර රාහුල විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2015 වර්ෂය සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමට නොහැකි වූ පියවරුන් දෙදෙනෙකු විසින්. පාසලකට දරුවන් ඇතුළත් කරගැනීමේ ගෘහමූලික පදනම යටතේ තමන් පදිංචි නිවසේ සිට ආසන්නතම පාසල මාතර රාහුල විද්‍යාලය වුවද තම දරුවා ඊට ඇතුළත් කර නොගත් බවට අදාළ මව්පියන් පෙත්සමෙන් දක්වා තිබෙනවා. පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී දුරමැනීම සඳහා භාවිත කෙරෙන්නේ ශ්‍රී ලංකා මිනින්දොරු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන මුද්‍රිත සිතියම්. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ දැනට බෙදුම්කොටු යොදාගෙන පාසල විසින් සිදුකරන මැනුම් ක්‍රමය හේතුවෙන් දුර පිළිබඳ ගැටළු සහගත තත්වයක් මතුව ඇති බවයි. පළමු වසර ළමයි නැතුණ කීමේදී ප්‍රසාධාරණයක් වුණා. හේතුව මාතර රාහුල විද්‍යාලයෙන් එනාපු ඒ මැප් එකේ ලොකු සිදුරක් තියෙනවා. ඒකෙන් අපට අහුවෙන්නේ නැති පාසලක් අපට අහු කළා. අපට ලකුණු පහක් කැපුවා. ඒ කියන්නේ මාතර සාන්ත තෝමස් කුමරු විද්‍යාලය අපට කිට්ටු කියලා. නමුත් අපට සාන්ත තෝමස් කුමරු විද්‍යාලයට වැඩිය රාහුල විද්‍යාලය තමයි අපට තියෙන ළඟම පාසල. එහෙත් එම දෙපාර්තමේන්තුවම නිකුත් කරන GPS තාක්ෂණය මගින් ලබා ගන්නා සිතියම මගින් කුඩා දුරු ප්‍රමාණයේ නිවර්දිව පෙන්නුම් කර තිබෙන බව පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. ගරු අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ මේක මැනුවලි කවකටක් භාවිතයෙන් ගවකට වඩා GPS තාක්ෂණය යටතේ භාවිතා කරලා එමගින් ඉතා කිට්ටු අවිංචාර තියෙන තැනක් නිශ්චිත කර ගැනීමේ කාර්යයක් සඳහා මෙම දරුවන්ගේ නිවසේ සිට මාතර රාහුල විද්‍යාලයට මීටර 915 කුත් එවැගේම මෙම දරුවන්ගේ නිවසේ සිට සෙන්ට් ජෝන්ස් විද්‍යාලයට මීටර 930 කුත් තිබෙනවා GPS තාක්ෂණය මැන්න විට. ඉතින් මේ මීටර 15 වෙනස කවකටකින් මැනලා කවදාකවත් හොයන්න බෑ. ඉතින් ගරු අධිකරණය ඉල්ලා සිටි GPS තාක්ෂණය පදනම් කරගෙන සර්වජන දෙපාර්තමේන්තුව විසින් කරන මැනීම උත්සාහකීලට නොගත් නිසා මේක නීති විරෝධී එම වගුත්තරකරුවන් නොතිස් නිකුත් කරන සිල්ලා සිටියා. ඒ අනුව මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජාතික පාසල් අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු වගුත්තරකරුවන් 13 දෙනාට නොතිස් නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතාවක් නම් ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියා. පෙත්සම් විභාගයේ ඔක්තෝබර් මාස 29 වනතා යළි කැඳවීමට නියමිතයි. ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි පුද්ගලයෙකු ගොඩ ගැනීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වුණා. ඒ මලසිරුර ගොඩ ගැනීම සඳහා කිසිවකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්. වැලිපැන්න ලෙච්ඡන්දුව ප්‍රදේශයේ පොදු ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි පුද්ගලයාගේ මලසිරුර ප්‍රදේශවාසීන් දැක ඇත්තේ ඊයේ පසරු එකට පමණ. ඔවුන් ලබා දුන් තොරතුරකට අනුව වැලිපැන්න පොලිසිය එම ස්ථානයට පැමිණියා. කෙසේ වෙතත් හදිසි මරණ පරීක්ෂකවරයා එම ස්ථානයේ නොසිටි හේයින් සිරුර ගොඩගැනීමට පොලිසිය පියවර ගත්තේ නැහැ. එම ස්ථානයට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද පැමිණියා. කොරනල් ගියල් දොරල් වහලා කොරනල් ගියල් ටියුෂන් පාද්දි
එතන කොහොමද අම්මගේ වෙන බෝඩ් එකක් ගහලා මහවල් දෙන කියලා මේ විදිහට ෆෝන් එකක් පාවිච්චි කරන්නේ දැන් දැන් මේ හරි වැරද්ද මනුස්ස ජීවිතයක මේක මගේ තාත්තා නම් මම කොරනෙල්ල පැත්තකින් දරගත්තා මේ දැන් හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිවු ස්ථානයට පැමිණියේ පසරු 4:30 පමණ. එම අවස්ථාවේදී සිරුර ගොඩගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැහැ. පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිරුර ගොඩගැනීමට ඉදිරිපත් වුණා. මෙලෙස මියගොස් තිබුණේ 63 හැවරදී ලෙච්ඡන්දු ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක්. වැල්ලවත්ත රාමකෘෂ්ණ මන්සන්දියේ පිහිටි තුන්මහල් ජංගම දුරකථන පරිගණක උපාංග වෙළඳසැලක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. පොලිසිය සඳහන් කළේ ගින්නෙන් වෙළඳසැලේ සේවකයෙකු සුළු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. අද පෙරවරු 10ට පමණ වැල්ලවත්ත රාමකෘෂ්ණ මන්සන්දියේ පිහිටි මෙම ජංගම දුරකථන සහ පරිගණක උපාංග වෙළඳසැලේ ගින්න හටගත්තා. ගින්න හටගන්න අවස්ථාවේ එම වෙළඳසැලේ සේවකයන් ඇතුළු 7 දෙනෙකු සිට තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කුටු වී සිටි පුද්ගලයන් බේරා ගැනීම සඳහා කොළඹ ගින්න නිවීමේ ඒකකයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවා. ගින්න මැඩ පැවැතුයේ කොළඹ ගිනිනිවීමේ ඒකකයේ රථ 7ක් යොදා ගනිමින්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර මොනරාගල සෙවනගල බහිරව ප්‍රදේශයේ ගරාජයක අලුතැටියව සඳහා නවතා තිබූ ත්‍රිරෝද රථයකට සහ වැන් රථයකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා. එම සිද්ධිය ඒ අසල පිහිටි නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන් ව තිබුණා. මගේ මල්ලිගේ වීල් එක ඉරේ අපි දෙක තුනම මාඩ තමයි දැනගත්තේ එක පාට වීල් එක ගිනි ගත්ත කියලා එර්ජි ගයි තමයි ගිහින් කිව්වේ. ඇයිල බලනකොට වීල් එක සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන තිබුණා. අපිට හැකකටුයි කියලා එක්කෙනා ඉන්නේ. එයාගේ නම කිව්වා. ඉරේ එක පාටම මේ මහත්තයා වටේ ඇවිදවිදි හිටියා පොඩ්ඩක් සැක වීතිලා. ඊට පස්සේ මහත්තයා ආපහු ගේයතුට ගිහිල් වෙලා නිදා ගන්න හදන එක පාටම ගින්දර වාගේ ආවා. එහෙනම් ඉතින් තරහක් එහෙම කවුරුවත් නැහැ. සෙවනකල පොලිසිය අදාළ ආරක්ෂිත කැමරා දර්ශන භාවිත කරමින් පරීක්ෂණ සිදු කරනු ලබනවා.